ඉැතනේ උතුම් වූ රතන සූත්‍රදේශනාවේ තුම්වෙනි ගාථ රතනේ යංකිංචි විත්තන් ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනං පනීතන් නනෝ සමං අත්තිතතා ගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒ තේන සච්චේන සවත්තිහෝතු මේ ගාථ රතනේ මේ බුද්ධ රතනය ඉදම්පි බුද්ධේ රතනම් පනීතන් බුද්ධ රතනය කොයි වගේද කියන කාරණාව තමයි මේ දේශනා කීපයක් තුළ අපි සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ හඳුනාගණ්ඩ අවශ්‍ය කරුණු කාරණ රාශිය සාකච්ඡා කළා තාමත් මේ විසිහත්නයේ දේශනාවෙන් සාකච්ඡා කරන්නේ ඒ කාරණාව මයි භාගිතුන් වහන්සේගේ රතන භාවේ කොහොමද භාගිතුන් වහසේ රතනයක් බවට පත්වෙන්නේ ඒක විස්තර කරනකොට සඳහන් කළා අපි විශේෂයෙන් සක්විති රජ්ජිරුවන්ගේ චක්‍රාතනයේ ඒ වගේම දස්සනානුත්තරී යයි සවනානුත්තරී පරිචරියානුත්තරී මේවාගේ කාරණා අනුත්තරීය සූත්‍රයේ යශ්‍රීෙන් තවත් කීපයක් සාකච්ඡා කළා. රති ජනනට්ටේන රතනං තතාගතෝව රතනං කින් කරිස්සන්තියේ කින් කරිස්සති ර රති ජනනට්ටේන රතනං කියල කියන්නේ ඇල්ම ඇතිකරවන අර්ථයෙන් රතනයක් වෙනවා. තතාගතෝ රතනංකින් කරිස්සෙති. එතකොට මේ ඇල්ම ඇතිකරවන අර්ථයෙන් රතනයක් වෙනවා කියල මෙතන සඳහන් කරන්නේ. සක්විති රජ්ජිරුවන්ගේ චක්‍ර රතනේ ඉදර මෙිතන අහනවා භාගිතුන් වහන්සේගේ රතන භාවය ළඟව චක්්‍රරතනය කුමක් කරන්ඩද කියලා ගැන බුද්ධ රථනය ළඟ චක්‍රරතනය වටින්නෙම නැතිදය ඇල්ම ඇතිකරවන රතන අතරින් තතාගතයන් වහන්සේම රතනයක් පින්නතිනි ඒ රතන භාාවීට රජුගේ චක්්‍රරතනය කුමක් කරන්ද්‍රද කියලා යහන්නේ කියල විස්තර කරනවා ඊළඟට සඳහන් කරනවා දිව්‍යමය වූ චක්‍රරථනය ඇතිකරන්න වූ සියලුම ඇල්මවල් භාගිතුන් වහන්සේ ඇතිකරවන ඇල්මුවල් අතරින් සොලොස් කලාවෙෙන් එක කලාවක්වත් වටින්නේ කියලා. දිව්‍යමය වූ චක්‍රතනය ඇතිකරවන යම් ඇල්මක් තියෙනවනි පුද්ගලයන්ට ඒ ඇල්ම තතාගතයන් වහන්සේ නැමති රථනේ ඇල්මින් සොලොස් කලාවෙන් එක කල් අවක්කත් වටින්නේ. භාගිතන් වහන්ේ ඇතිකරවන ඇල්මවල් වලින් සොලොස් කලාවෙන් එකකලාවක් වත් චක්කරතනෙන් ඇතිකරන ඇල්මෙන් ඇතිවෙන්නේෙ නෑ කියලා ඇතගේ ඇල්ම වටින්නේ නෑ කියලා සඳහන් කරනවා මොනවා දෙතකොට භාගිතුන් වහසේ ඇතිකරවුණන ඇල්මවල් කියල සඳහන් කරනවා මෙතනෑ උත්තරීතර වූ ප්‍රනීතතර වූ ඉතා උසස් වූ භාගිතුන් වහන්සේ කරන අවවාදේ අනුව හික්මෙන කෝටි ගනන් ප්‍රකෝටි ගනන් අසංක්‍ය ගනන් දෙවිමිසුන්ට ප්‍රථමත් ධ්‍යානය නම්මු ඇල්ම උපදිනවා. භාගිතුන් වහසේ අවවාදයට කීකරු වෙනවනන් යම් කෙනෙක් ඒ කීකරු වෙච්චායට ප්‍රථමත් ධ්‍යානයේ උපදවාගන්ඩ ඇල්ම ඇති වෙනවා. ප්‍රථමත් ්‍යානය කියන එක මොන තරං සුවයි කියලද සඳහන් කරන්නේ එකක තැනක භාගිතන් වහසේ පැහැදිලි කලාා මාගන්දී සූත්‍රී මාගන්ධී බ්‍රහමණය භාගිතන් වහසර බැන්නන දොස්කී වහරියට ඇයි දොස් කියන්නේ පංචඉන්ද්‍රියන් පාලනය කරන්න කිව්ව කියලා මාගන්දී කියනවා මිනිස්සුන්ට ඇහැතියෙන්නේ කැමතිකැමති දේවල් බලට ජීවිතයේ දැක් අට වඩා ලස්සන දේවල් හොය හොයා ගිහිල්ල බලන්ට් එකතම ඇස්තියන්නේ කනතියෙන්නේ කැමැති දේවල් අහන්ඩ මෙතෙක් අහපු නැති මිහිරි ශබ්ද හොය හොයාගහිල් අහන්ඩයි කනතියන්නේ ඔයවාගේ ඉන්ද්‍රියම් පස් දෙනාගෙනම කියන අමාගන්දී නොවත් භාගිතුන් වහසේ හාත්පස මෙහිට විරුද්ධයින්නේ භාගිතුන් වහසේ දේශනා කරනය එහැපාලනය කරන්නට. හන පාලනය කරන්න දිව පාලනය කරන්න භාගිතුන් හසේ අහනුවම බ්‍රහ්මණය රූප හොයලා රූප බලල රූප රසවිඳලා දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ල බලලා. අන්තිමටයගේ ආදීනවේ ගැන මොනවද ඕගොලන්ගේ සූත්‍රවල කියලතින් මගඳී කතා කරන්න ඇතනී හැට. මේ පංචකාමයෙන් උන්වහන්සේ ගිහිගෙදර ඉන්න කාලෙ කොයි තරන් සතුට වඋනාද කියන කාරණාව මාගන්දය බ්‍රහ්මණයට කියල දෙනවා මොන තරම් පංචකාමයක් තිබනද කියලා අන්න ඒවාගේ තැන්ගොල තමයි පැහැදලි කරන්නේ සිද්ධහාර්ථ කුමාරයා ග්‍රීෂ්ම කාලෙට හිටපු මාලිගාාව ජීවත්ත එච්ච ජනගහනය අති විශාල කම් එට්ලක්ස නූහයිදහා එකගෙයක් ඇතුළි. අපිට තේරෙන්නෙවත් නැහැ එක් ලක් ස අනූ හය දහක් අතීතයේ අදට වඩා කොච්චර දියුණුල් සඳහන් කරන අබ්‍රාහ්මණය ඒක් ලක්ස අනු හය දාහම කාන්තාව. සුද්දෝධන මහරජ්ජිරුවෝ මේ සැප වෙන පිරිමියෙක් දකිින්ඩවත් එපා කියලා දොරවල්ගාව මුරට තියල හිටීත් කාන්තාව. එක ඉන්නේ එකම පිරිමයාාසි ධහරතකුමාරය විතරයි එහෙම සැපත් මට තිබුණ කියල කියනවා ඊට අමතරුව විඳපු සැපවල සීමාවක් නේ නමුත් බ්‍රාහමණය අවරුදු විසි නමයක් එෙනකට මට තේරුනා මේවා එකක්වත් සැපනෙමේ කියලා දවස් හතකින් හම්බෙන්ද තිබිච සක්විති සැපයත් අත්හැරල ගිහිල්ලා විවේකගත වුණ මට ප්‍රථමත් ්‍යානසුවය හම්බුනා විවේකයෙන් උපන් ප්‍රථමධධ්‍යාන සුවය දිව්‍යලෝක සුවයට වඩාවු සස් කෙල කියන්නේ. ප්‍රථමධ්‍යානසුවය දිව්‍යලෝක සුවයට වඩාවසස්නං. දෙවනි තුන්ගනි හතරවෙනි ධ්‍යානුවල සුවය කොහොමද කියන කාරනවා අපිට කොහොද තේරෙන්න්න ල්න්නතුළි. ඉති එතොර මෙතන සඳහන් කරනවා යම් කෙනෙක් භාගිතුන් වහසේ යවවාදීට අන්ුව හික් මුණනං. ගේ හික්ම නායට ප්‍රථමත් ධ්‍යාන සුවය නම් වූ සුවය උපදිනවා ඇැබ වගිතුන් වහසිර කීකර වෙච්ායට පමණයි. ඊළඟට සඳහන් කරනවා ආකාසානංචායතනයේ නම්මු ඇල්ම උපදිනවා විඤ්ඥාණං චායතනයේ ආකංචංඥායතනය නේව සං්ඥා නා සංඥායතනය නම් ව ඇල්ම උපදිනවා. භාගිතුන් වහසට කීකරුණ ශ්‍රාවකයට. සෝතාපත්ති මාර්ගයේ සහපලේ සකදාගාමී මාර්ගයේ සහපලේ අනාගාමී මාර්ගයේ සහපලේ අරිහත් මාර්ගයේ සහඵලේ උපදිනවා. ඒ මාර්ගඵල ලබන්්ඩ ඇල්ම උපදිනවා. කැමැත්ත ඇතිවෙනවා. උනන්දුව ඇති වෙනවා ඒ මාර්ගඵල කරා ගමන් කරන්ට. භාගිතුන් වහසේ කීකරවෙච්ච කෙනනට. ීකරු කෙනට පන්සිිල්වත්ත්‍රකට කැමැත්තක් ඇතිවෙන්නේ ඇතිවෙන්න නෑ. එතකොට අපි භාගිතුන් වහන්සේට කොයි තරන් දුරින්ද ඉන්න කියන කාරණාව අපිම විවේකීව කල්පනා කරන්නඩ ඕනෑ. බුද්ධාන්තරයේ ලැබිල තියෙන වෙලාවෙත් භාගිතුන් වහන්සේෙන් ඇත් තිච්චාපී අබුද්ධෝත් පාද කාලෙක කිසිම සරණක් නැති පිරිසත්න්නේ. තනම් බුද්ධාන්තරයේ ලැබිච්ච වෙලාවේ මේ සරණෙන් ගිලි හින්ඩ හොඳනෑ. මේ සරණෙන් හොඳන නිරන්තරීෙන් භාගිතුන් වහන්සේගේ සෙවන යටම ඉන්ඩ හැමවෙලා එම ඇල්ම ඇතිකර ගැණ්ඩුවනේ. ඊනඟට සඳහන් කළා සක්විති රජතුමා මුළු ලෝකෙම තමන්ග කියලා සලකුණු කරල චක්‍ර රතනය නැගලා අහසට යන්නවා. ඒ අහසට යනකොට යොදුන් තුනක් විතර චක්‍රතනය අහසටයනවා. චෙර උඩට ගිහිල්ලා. තමන් දිනාපු ලෝකෙ දිහා බලනකොට. හරියට නිකං සක්විති රජ්ජිරුවන්ට තමන්ගේ රාජ්‍ය පේනවා කිය සඳහන් කරනවා සුදු නෙලුම් මලක්වාගේ. තමන්ගේ රාජ්‍ය සුදුම සුදු නෙළුමක් වගේ පේනකොට රජියිරුවන්ට රාජ්‍ය පිළිබඳව උපදින්නේෙ පුදුම ඇල්මක්. එත් තරං පිරිසිුදු ලස්සන තමන්ගේ රාජ්‍ය සුදු නෙලුමක් වගේ අන් එතකොට චක්ක්‍ර අතනය රජිරුවන්ට ඇති කළා ඇල්මක්. හැවැයි ඒ ඇල්ම විමුක්තිය සඳහා හීතුවය නෑල්මක්ද එතන තියන්නේෙ බැඳීම. එක ඇල්මක් වුණට එක බැඳීමක්. ඉළඟට සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ රතියක් උපදෝනව නං සියලු ධ්‍යාන මට්ටන් සියලු මාර්ගසිත් සියලු මාර්ග පල මේ පිළිබඳව ඇල්ම ඇතිකරවනවා. චක්‍ර අතනය ඇල්ම ඇතිිකරවන්නේ රජතුමාට විතරයි. භාගිතුන් වහන්සේ ඇල්ම ඇතිකරවන්නේ මේ ලෝකයේ බුදුන් සරණගිය පින් ඇති සියලුමදෙනටයි. එත භාගිතු වොහසිර පුළහන් අසංක අප්‍රමාණ ගනන් ප්‍රමාණේකට සංසාරෙන් එතරවෙන්නඩ මාර්ගඵල ලබන්ඩ ධ්‍යාන අභිඥාවන්ට ඇල්ම උපදවන්ඩ නමු චක්‍රරාතනය සමත්වෙෙන්නේ එක මේක සක්විති රජිරුවන්ට. ගේ රාජි පිළිබඳව ඇල්මෝකද වන්ඩ. ආංඒ අර්ථයෙන් කල්පනා කරල බලහම චක්‍ර රතනයට වඩා බුද්ධ රතනය කොයිතර කොයිතරං උසස්ධ කියන කාරණාව පැහැදිලි කරනවා. නමුත් භාගියතුන් වහන්සේ අසංකය ගනන් දෙවිමිනිසුන්ට ඇල්ම ලබා දෙනවා. ආං ඒ ඇල්මේ කිසිම ප්‍රමාණයක් නං නෑහ. මෙච්චර ප්‍රමාණයකටයි මේ ඇල්ම සීමා වෙන්න කියලා ප්‍රමාණයක් නක් නෑ. ඒ ඇල්ම ලබාදන පුද්ගලයන්ගේ ප්‍රමායකුත් නෑ ඇල් මේ ප්‍රමාණයකුත් නෑ එක ලබාදන පුද්ගලයන්ගේ මෙච්චර ප්‍රමාණයකට විතරයි බුද්ධ වාසනයෙන් නිවන අයිතිවෙන්නේ ක ප්‍රමාණයක් නෑ වීර්ය වඩන උනන්දුව තියන ්‍රද්ධාව තියන කොපමනද ඒ සියලු දෙනාම මේ ශාසනයෙන් මනාව පලනෙල්ලෝ. භාගිතුන් වොහසේ අවවාදයට අනුව කටයුතු කරන පුුණ්‍යවන්තයන්ට ඇතිවෙන ඇල්මේ ප්‍රමාණයකුත් නෑ ඒ නිසා ඇල්ම ඇතිකරවන අර්ථයෙන් රතනයක් කියලකී වහම භාග්‍යවතුන් වහන්සීම ශ්‍රේෂ්ටයි. අංක නිසා තමයි ඉදම්පි බුද්ධිය රතනම් පනීතන්. මෙන්න මේ නිසත් බුද්ධ රතනයම ප්‍රනීතතරව වූ රතනයක්. ඊළඟට සඳහන් කරන පින්නතුනේ මේ රතනය රතන කියන කාරණාව නැවත ආකාර දෙකකට බෙදනවා මොනෝද රතන බෙදන ආකාර දෙක සවිඥ්ඥානක රතනය සහ අවිඥ්ඥානක රතනය මේ රතන දෙකෙන් මොකද්ද වටින්නේ සවිඥ්ඥානක රතනයයි අවිඤ්ඥානක රතනයයි අතරින් මොකදද වටින්නේ කියල සඳහන් කරනවා එතුොට මොනවර්ද මේ සවිඥ්ඥානක අවිඤ්ඥානක කියල කියන්නේ ට කලින් අබි වටන්නේ මොකක්්ද කෙල්ල දැන ගඩලින් ඒක පැහැදිලි කර ගණ්ඩුවෝ නෑ මෙතන විශේෂයෙන් සඳහන් කරනවා අවිඤ්ඥානක රතනය හා සවිඤ්ඥානක රතනය කියල කියන්නේ ඒ අතර අවිඤ්ඥානක රතනය නම් චක්ක රතනය මනි රතනය ඒවාගේ දේවල් ඉන්ද්‍රිය සම්බන්ධයක් නෑ සක්විති රජරුවන්ගේ රතන හතක් තියෙනවානි ඒ රථනවලින් අවිඤ්ඥාන රතන කියල කියනවා ඉන්ද්‍රිය සම්බන්ධයක් නැති රතන වලට එන ඉන්ද්‍රිය සම්බන්ධයක් ප්‍රාණවත් බවක් නැති රතන චක්‍රරතනය සහ මනි රතන ඒ තමයි අවිඥ්ඥානක රතන එතවට මෙතන සවිඥාන රතන කල සඳහන් කරන්න මොනවර්ද කියල ඉල්ලට සඳහන් කරනවා විශෂ අස්ස රතනය හත්ති රතනේ ඉත්තිරතනේ පරිනායක රතනේ ගහපති රතනය. මෙවා ඔක්කොම ඉන්ද්‍රිය සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අවිඥ්ඥානක රතනයට වඩා සවිඥ්ඥානක රතනය ගොඩක් වටිනවා. අවිඥ්ඥානක රතනයේ චකරතනය මනි රතනය ඊට අමතරව මේ චක්‍ර රතනයට අයිති. මුතු මැනි මේවාගේ දේවල් සියල්ල ම අයිති මේකටවත් ප්‍රාණයක් නෑ. ඊලකට මේ රතනත් ආපහු බෙදෙනවා. පණ නැතිරතනවලට වඩා ප්‍රාණයේ ඇතිරතන වටිනවා. එනිසා චක්කරතනයටයි මනිරතනයටයි වඩා හත්තිරතනය අස්සරතනයේ ස්තිරතනය ගහපරත පරිනායක රතනයකෙන් රතන පහ වටිනවා. එතවට ඒ රතන අතරත් නැවත බෙදෙනවා අවි්ඥානක රතනය හැටියට හඳුන්වන රංග්‍රදී මුතුමැනික් ආදී රතනයන් සවිඤ්ඥානක රතනය වන හත්ති අශ්ව ඉත්තිආදී රතනයන්ගේ අලංකාරයේ සඳහායදාගනතියෙන එක කියන්නේැම රංග්‍රරිදී මුතුමැනිික් කියන දේවර ඇයි මේ සවිඤ්ඥානක රථනයට වඩා පහළ වෙන්නේ රංග්‍රදී මුතුමැණික යොදාගන්නේ සවිඤ්ඥානක රථනයන්ගේ සැරසීමවදසායි. රත්තරං යොදාගන්න අපිට සැරසෙන්ඩ මුතුමැනිික යොදාගන්න අපිට සැරසෙන්දයි එහින්දා ඒ රංග්‍රදී මුතුමැණික් කියන දේවල් ප්‍රාණයක් නැතිවුණත් තරීට නිකන් අපිට සේවය කරන අයි ඒ නිසා මේ පණඇති රතනයට වඩා පනැන්තිට රතනය මිලෙෙන් කොච්චර ඉහළ ගියත් අපිට වඩා පහලයි. නම් තරංග්‍රදී මුතු මැනිික්වොල්ට වඩා මිලකොළොත් මිනිස්සු මිලෙෙන් වැඩි. එතකොට පණ ඇති රතනයන්ගේ සැරසීම උදෙසා යොදාගන්න නිසා ඒවා සවිඥ්ඥාන්නක රථනයට වඩා පහලින් තියෙනවා කියල සඳහන් කරනවා. ඊළඟට පැහැදිලි කරනවා. මෙ සවිඤ්ඥානක රතනයත් නැවත දෙයාකාරයි. සවිඥ්ානක කිවේ ඉදිරිී සම්බන්ධයක් තියෙන දේවල්ලුන්නේ ඒවත් ආයෙත් දෙකට බෙදෙනවා. හත්ති අශ්වආදී තිරිසන් ගත රතනයන්ට වඩා ඉත්තිරතනය ගහපති රතනයේ පරිනායක රතනය කියන මනුෂ්‍ය රතන තුනවටිනවා. හස්තිරතනය කියන ඇතියා අශ්වරතනය කියලගන අශ්වයානාව කොයි තරන් ප්‍රබලවුනත්. මේ දෙන්නම තිරිස. එනිසා ආංග තිරිසං රතනවලට වඩා ඉත්තිරතනයේ ගහපති රතනය පරිනායක රතනය කියන මනුෂ්‍ය රතනය මේ රතන තුන වටිනවා. ඊළඟට පින්නතින හැබැවි මේ රතනයත් මේ රතන තුනත් ආපහු බෙදෙනවා. ඒ රතනත් ආපහු බෙදහම ඉත්තිරතනයට වඩා පරිනායක රතනයයි ගහපති රතනයයි එයි ඒ කියන කාරණාවෙන් පැහැදිලි කරනවා මනුෂ්‍ය රතනයක් දෙයක්කාරයි කිස්ත්‍රී රතනය හා පුරුෂ රතනය වශයෙන් මේ අතරනුත් පුරුෂ රතනය මග්‍රයි. වැල ගහපති රතනයයි පරිනායක රථනයයි කියල කියන්නේෙ දෙන්නම පුරුෂය. ස්ත්‍රී රතනය විතරයි කාන්තාවක් වන්නේ. ඉතට ඒ අතරින් ඒ ස්ත්‍රීරතනයට වඩා මේ ගහපති රතනයයි පරිණයග රතනයයි උතුම් කියල සඳහන් කරනවා ඒකද හේතුව පැහැදිලි කරනවා යම් ස්ත්‍රී රතනයක් ඉන්නවා නම් ඒ ඉස්ත්‍රී රතනය පහළ වෙන්නේ පුරුෂ රතනයට සේවය කිරීම සඳහායි සක්විත රජිරුවන්ගේ ස්ත්‍රී රතනය ගැන මේ කියන්නේ තො ඇයි සක්විති රජිරුවන්ගේ බිරිද රතනයක් වෙන්නේ එක මුලින් අපි සාකච්චා කළා ඉතා උසත් නෑ හුඟක් මිටිත් නෑ ගොඩක් මහතත් නෑ හුඟක් කෙසඟත් නෑ ඉතා කලුත් නෑ ඕ නෑවට වඩා පාටත් නෑ හැබැයි සීතල කාලෙට ඇගේ ඇඟ ගොඩාක්ුසුම් උනුසුම කාලට ඇ ගොඩාක් සීතලයි රජුගේ හිතට අනුව තමයි ක්‍රියාත්මකරින්. ඉගෙන රජු වනවාද හිතන්නේ ඒ ස්ත්‍රී රතනය වැඩ කරන්නේ එහෙමයි. එවන් කාන්තාවන් ලෝකෙ වෙන කාටවත් පහලවෙන්න එහෙම. ඒනිසයි රතනයක් බවට පත්වෙන්නේ. රුවලස්සන එහෙම සඳහකරනට විශේෂකාරණා රශයක් තවතියෙනවා. නමුත් ඒ කෙසේ වෙතත් ස්ත්‍රී රතනය පහළවෙන්නේ පුරුෂරතනය කටයුතු කරදීම සඳහන එතන් පුරුෂ රතනයට සේවය කිරීම සඳහා නිසා. ස්ත්‍රීරතනයට වඩා පුරුෂරතනය උසස් කියල දක්වමින් මේ පරිනායක රතනයයි ගහපතිරතනයයි පෙන්න ලතියෙනවා. ඊළඟට පින්නතින තවත් මේ කාරණාව විඉස්සර හැටබෙදෙනවා. එ තමයි පුරුෂරතනයත් දේ‍යාකාරයි අගාරික හා අනගාරික වශයෙන්. ගිහි ගෙදර වාසය කරන නොකරන කියී නර්ථයයි අගාරික සහ අනගාරික කියල කියන්නේ. එදට මේ අර්ථ දෙකෙනුත් විශේෂයෙන් අනගාරික රතනේ මග්‍රයි. අගාරික රතනයට වඩා අනගාරික රතනේ මගග්‍රයි. මොකද කියල සඳහන් කරනවා අගාරික රතනයත් අගාරික රතනයන් අතර උසස්වෙන චක්ක රතනය නත චක්‍රවර්තී රජු චක්‍රත රජවුව ො ගිහි ර වාේ කරන රජ. එතකොට අගාරික රථනය අයිතියෙන සක්විති රජ්ජිර අගාඩික රත්තනයට සීලාදී ගුණ සහිතයි සක්විති රජුරුව කවදාවත් පව් කරන්නේ නෑ සක්විති රජ්ජුරුව මරණයට පත් වෙලා කවදාවත් නිරේටයනව කියලා කොතනවත් කියලත් නෑ. දෙව්ලෝ බඹලෝවාගේ තැනක උපදිනව කෙළ සඳහන් කරන්නේ හො පාර්මිතාපුරලා ඉන්න ඉතාම කුසල් මෝරලා තියෙනෙ කෙනෙ මනුස්සලෝකයේ භාගිතුන් වහසට විතරක් දෙවෙෙන වෙන අග්‍ර සම්පත නමුත් භාගිතුන් වහස තැනක දේශනා කළා ඇපි පිඳතුන්න මතක හැති එක උදාහරණඒක පැහැදිලි කරනවා භාගිතුන් වහස වඩිනකොට පාරහ රහා ගවන් කරනවා ගෙරීන් රැහෙන. ගෙරීන් කැන කොඩයින්නේ අපි කැනෙ කොඩයි කියලා පාලි හඳුන් ලාතින ගෙරීන් කියලා කොඩයි කියනි කලුකූම්ඹි වගේ නමුත් හතුකූන් ගටියයක් හපනවා කොඩෙයි. භාගිතු හස මේ කොඩයි රෑන දිහා බලාගෙන හිකිිය. බලාගිල සින හපහල කළා. එතකොටම පිටිපස්ස ඉන්න භික්‍ෂූන් වහසල දැක්කා ශීර්ෂ දහතු වටේ සුදුපාට බුද්ධ රශ්මියයක් ප්‍රදක්ෂිනා කරනවා. සාමාන්‍යෙන් භාගිතුන් වවාහසිකි ශරීරයෙන් නික්මෙන හෑම රශ්මි කදම්බයක්ම තුන්ගතාවක් ශරීරදධහතුව ප්‍රක්ෂණනා කර තමයි පට වෙලාය. රි ර්මානය හදාපුර ඇස් මාලාවක දකිනවා වගේ ැස් බලලු වල්ලු පිටවෙලා යන්න. සෑම රශ්මිකදම්බයක්ම තුන් වතාවක් භාගිතුන් වහස ප්‍රදක්ෂනා කරනවා. හරට නිකන් කොයි වගේද. ශරීර දහතුවෙන් නික්මුණ මේ රශ්මිය අය කෞදාවත් මේ ශරීරයට ඇතුල්වෙන්න ඇනෙ. එන සදහටම භාගිතුන් වහසකෙන් සමවාරග නයන්ඩ යන්නේ. තේනි සාතුන් වතාවක් ප්‍රදක්ෂිනා කරලා ගරු කරලා යනවාගේ. උංගතාවක් ශීරයේටය ප්‍රදක්ෂණ කරනවා. එවගේම යම් මොහොතක භාගිතුන් වහන්සේගේ තොල් සංගල විවෘත වුණානං මෙ ධන්තධාතුවන්ගේෙන් නික්මෙන සුදෝ සුදු බුද්ධ රශ්මියය ශීර්ෂ දහතුූ වටේ ප්‍රදක්ෂනා කරනවා. අන්න එතකොට තමයි පිටිපස්ස ඉන්න භික්‍ෂූන් වහසලා දන්නේ සිනහ පහළ කළා සුදු බුදුරැස් විිහිදුනේ නිසයි කියල. ඒ නිසා අහනවස්වාමීනී සිනහ පහල කළේ මොනවාගේ කාරණකට. ාගින් හස ගෙරීෙන් රෑැන පෙන්නෙනනවා. මහනින සක්විති නොවිච්චක කොඩැයි එෙක්වත් මෙතර නෑ කියලා. මේ තරන් සැපතියන සක්විති කෙනෙක් මේ සංසාරි කාලෙක නවත් අද තිරිසංආත්මේ පයට පැෑගිලා මැරල යන කූමිෙක් සංසාරි හැටිය එකයි. එදවට මං මේක පැහැදෙන කළේ සක්විති රජ්ජරුවෝ සතරාපායට යන්න නෑ කියලා කියහම මේවාගේ උදාහරණ ධර්රමයෙන් අහන්ඩ ලැබුණහම මේ කරුණු දෙකෙක්ක ගැටෙන්ට පටන්ගන්නවා. එදා දේශනාව දිසක්විති රජ්ජිරුව සතරාපායියන් නැහැකිීව අදදේශනාව දි සක්විති රජිරුවූ සතරාපාය ගිහිල මිකූඹියෙක් වෙලා කියල කියනවා මොකද දෙ කියෙන ගැටෙනවන තකොට. පිනති එක හරි අපූ රුත්තරයක් තියෙන්නේ. දෙව්ලොව වේවා බඹලෝ වේවා සක්වි රජරුව ගිහිල උපදිනවා විහාට වෙලා කරන්නේ පෙරකරපු පිම්බුක්ති විඳන එකනී. ඔබත් එහෙමයි. මමත් එහෙමයි අපිත් බඹලොව හිටිය. අපිත් දෙව්ලොව හිටිය. බඹලොව ඉන්ඩ තරන් අපිගාව තිබිච්ච පෙරපින් ඉවරවෙච්ච නිසා අපි බඹලොුවෙන් චුත වෙලා දිවිය ලෝකට ආවා. දිවියලෝකෙ උසස්සුසස් දිවිය තලවල අප්‍රමාණ දෙව් සැපවිඳ විඳ ඉඳලා ඒ උසස් ඉහළ දිව්‍ය ලෝක දෙව් සැප විඳන්න ති බිච්චය වත්කම අඩුවවෙච්ච නිසා අපි පල්ල හැපල්ලෑ දිව්‍ය තලවලටාව කොහොමත් පල්ල හැම දිවිය ලෝකෙකවත් ඉන්ඩ තරන් දැන්වත්කමක් නෑ එහින් දතමයි මනුස්ස ලෝකිට ඇවිල්ලතියන් දෙන් බලහම ඉහල ඉඳල පහලට නැවිල්ල තියන්නේ එවුනට මිනිස්සු තේරුම් ගන්න නෑනෙ මේ ඉන්න අපායට යන අතර මඟ කියලා පින් ඉවර වෙව පින් ඉවරවී පල්ල හට පල්ල හැටම යනවා දැම යන්නේ අපායි දැක්වා ඉති මේ ඉන්නේ අතර අපායට යන්න අතර මගඉන්නේ හැබයි මෙතෙන්ට මේ මනුස්ස ලෝකෙට ආව කියල කියන්නේ හරිකි වටින තැනක් මෙතන දිපුළුහන් ගමන වෙනස් කරන්න දිසාාව වෙනස් කරන්ඩ මනුස්සලෝකෙ දිපුළුුවන් හැබැයි ඒ තෝ තැන්න මෙතිනින් පල්ලෑකොයඒවත් අම් ෙත් නැැ. කැමතිනම් දිසාාව වෙනස් කරන්න තියෙනෙ එකම තෑ හැ අ ජේවකිච්චන් ආතපපං කෝජ්ඥා මරණං සුවයේ ඒක දිසාව වෙනස් කරන්න කල් ගණ්ඩෙපා. අද කළේුතු දේ අදම කරන්ඩ කවද දන්නෙ හෙට මැරැයිද කියලා. හද මේක මේ පස්සේ කාල වෙනස් කරන්න පුළුවය එකක් නෙමේ. කොච්චර ආවිෂ ගෙනල්ලත් දන්න. මෙහෙ ජීවත්යෙන්න්න ගෙනාපු ආවිෂය නම්ූ මුදල ඉවරච්ච ගමන් යන්ඩ වෙනවා. දන්න තව කොච්චර තියෙනනවත කියද මේ වෙනකොට බුක්ති විඳගෙන විදගෙන ය නො මේ බුක්ති විඳින්න ඔක්කෝොම් පෙර කරපුුපින් ඒ නිසා හැකි තරන් රැස් කර ගණ්ඩුවන කුසල් යන දිහාව වෙනස් කරණ්ඩුවන යමින් ඉන්න නිරේ පැත්තට දිසා වෙනස් කරලා පාහ දැඩුවනේ ති ඒගේම සක්වි රජුත් බලෝ ඉද දව්ලෝ දල චුත විචුතුව වීග හිල්ලතමයි මෙ තිරිසන් ෝක දක්වගේ හිල්තේ අං ඒක නිසා මෙතල සඳහන් කරනවා මේ රථනාතරේ සක්විති රතනය අගාරික රතනයන්ගෙන් හරි උසස් ඊලකට පැහැදිලි කරනවා මේ අගාරික රතනයන්ගෙන් උසස්වෙච්ච සක්විති රජ්ජිරූ විශේෂෙන් මොන හේතුව නිසාද භාගිතුන් වහන්සේට වඩා පාලවෙන්නේ. සක්වි රජරූ භාගිතුන් වහන්සට වඩා පහත්වෙන හේතු මොනතර තියෙනවාද කියන්නේ කාරනව අපිරි තේරෙන්ෙනවත්න්නේ. නමුත් සක්විති රජ්ජිරූ සීලා දීගුණවලින් යුතයි. අනගාරික රතනයට පසඟ පිහිටවලා අගාරික රතනය වදිනවා ඒකෙෙන්ම අපිට පේනවා අනගාරිික රතනය ඉතාම උසස් උපස්ථාන කරලා ආශ්්‍රය කරනවා කියල සඳහන් කරලා තියෙනවා එහෙම න ඇත්තං මෙ ගිහි රතනයේ පැවිදි රතනයට වැඳලා උපස්ථාන කරලා පූජා කරලා දිව්‍යලෝකයේ දිව්‍ය සම්පතුත් මනුස්සලෝකයේ මනුස්ස සම්පතුත් ලබනවා කියන කාරණාව විශේෂයෙන්. සඳහන් කරනවා ඊට අමතරව නිර්වාණ සම්පත්තියත් ලැබනෝ එනම් ගිහි රතනය පැවිදි රතනයට වඩා පහලින් ඉන්නවා ඊලඟට මේ අනගාරික රතනයත් දේ‍යාකාරයි අනගාරික රතනය ආයිත්්‍යාකාරයකට බෙද නම් වන වගේද ආර්ය සහපෘතත් ජනවසේ ඊලකට සඳහන් කරනවා ආර්ය නම් වූ රතනයත් දොකාරයි ඇද ආරිි සහ පෘතජ්ජන කල කීී. ආර්යන් වහන්සේල කියන්නේෙ කාටද පෘතජ්ජන කියන්නේ කාටද. ආර්යන් වහන්සේ කල කියන්නේ සෝවාන් මාර්ගඵලයෙන් උඩට ඉන්න උතුමන් වහන්සේලා. ද පෘතජ්ජන කියල කියන්නේ පෘතජ්ජන භාවේ ආර්ය පතජ්ජන සහ පෘතජ්ජන කියල කාරණත් දෙකක් තියෙනවා. පෘතජ්ජන කියල කියන්නේ. අපිට හොඳ කෘතක් ජන සීලවන්ත කියලා අපි කියෙන් අපිට හොඳයි අපි කියන්නේෙ මේ ලෝකයේ මේ හොඳ මිනිස්සු ඉන්නවා කියලා හොඳ මිනිස්සු ගෙල ජාතියක් ඉන්නවා මේ ලෝකි හැබැයි ඒගොල්ලු හොඳ අපිටට විතරයි ආර්යන් වහන්සලට ඒගොල්ලු දදුසීලයි ඇයි අපිට විතරක් හොඳ අපි හොඳයි කියන මිනිස්සූ දිවි හිමියෙන් පන්සිිල් රකින්නෙ නෑන අපිගේ උදාහරණයක් කැටීට දිව හිමියෙන් ප්‍රාණගතයෙන් වැලකිලා නෑ. සත්තු මරනවා හැබැයි අපිට පේන්ඩ කාටවත් කරදරයක් වන්න පිළිකුල් ඇතිවෙන විදිහට සත්තු මරන්නේ නෑ එක නැතුව අක්කු බඳින්ද දැල්දාන්ඩ දඩේ මේ යන්න බිලී බා්ඩ ඒවට යන්නෙ නෑ හැබැයි ඇගේ මදුරුවෙක් වැැහුත් මරණනවා කකුලෙක්ුම්ඹියක් ඇවුත් පොඩි කරනවා දිවිහිමියෙන් ප්‍රාණගාතයෙන් වල කිනවා කියල කාරණාවක් නෑ. අනුන්ට කරදරයක් නෑ තමන්ට හානිවෙන සමහරතැන්ගොල ක්‍රියාත්මක වෙනවා. ගෙදර පත්තෑයු හූුණු කැරපුත්තුවාගේ සත්තු වැඩිනං සමල්ලාට වන පිහින තැංගොලු කූම්ඹිවාගේ සත්තු වැඩිනං ඒගොලු විනාස කරන්න නොයෙකුපක්ක්‍රම යොදෙනවා. පෘතත්් ජනසීලවන්තයි. අපිට ඒගොල්ු හොඳයි. කාටවත් කරදරයක් නැදූ තමන්ගේ පාඩුවී ජීවත්වනෙන මිනිසුකිලපිියෙන් හැබැයි ආයන් වහන්සේලට ඒගොල්ලොත් හැරි පිළිකුල් අං ඒක නිසා පෘතජ්ජන සීලවන්ත කෘතක්ජනය නත් ආරයෙන් වහන්සේලා ඉදර මව සඳහන් කළ ආරය පෘතජ්ජනය දෙවිහිමියෙන් පන්සල්ලකින්ට පොරුන්දු වෙලයින්නේ ඒ කාන්තයෙන් තෙරුවන් සර ගිල්ල ඉන්න ආරි පපුතජයන ඒැන ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලයිෙන්නේ. සෝවාන් වෙන මාර්ගයට ඇවිල්ලයින්නේ. තැනර සත්තු මර මරා ඉන්න කාටුවත් කරදරයක් නැති පුද්ගලයා සෝවාන් මාර්ගයට ඇවිල්ල නෑන. සෝවාන් වහන්සේ කවර කවමම දාකවත් ප්‍රාණගහත කර නෙ නෑ. ඉගැන සෝවාන් වහන්සේ කවදාවත් පන්සිල් උල්ලගනය කර නෙනෑ. ඒක ඉතින් මොන හේතුවකින්වත් වෙන්න නැති වැඩ. සෝවාන් වහන්ස අති පන්සිල් කැඩෙන්නෙම නෑ. ඒ සම්බන්ධයෙන් අසිහියක් සෝවාන් වහන්සට ඇත්තෙම නෑ. එතවට යම් කෙනෙක් සෝවාන් වඩ බලාපුොරොත්තු වෙනවනං. ඇැබේ කාරණාව පැහැදිලි කරට විතරයි මං එහෙම කියන්නේ මේ ශාසනයේ කොතනවත් දේශනා කරලා නැහැ අඩ්ඩුම තරම මේ ජීවිතෙන් සෝවාන්වත් වෙඩ කියලා. මේ බුද්ධහග මේ කොතනවත් එහෙම කියන්නේ නෑ එැන කොමද කියන්නේ අනි වාරයෙන් මේ ජීවිතයෙන් රහත්ම වඩුත් සහ කරන්න කෙලයි කියන්නේ. යම් කෙනෙක් රහත්වීම සඳහා වීර්ය වඩනකොට අඩුතරමේ සෝවාංවත් වඩ පුළුවන්. එමනතන් සෝවාම්ම වෙනවා කිය වීරය වැඩුවත් එයාට සෝවාන් බවත් නෑහ. ඒ හින්දා හැම වෙලා මුත්සාහ කරන්න කිවේ මොකටද රහත් එෙන්ඩ මයුත් සහ කරන්න කිවී. එතකොට සෝවාන්වත් එෙන්ඩ පුළුවන් ඒතුනක් අරගණ්ඩ කියලවීරය වඩනකිලමයකුට බීතුනක්වත් හම්බෙන්ඩ පුළුවන් ඇ බීතුනක් ගණඩවීරය වැඩුව බීතුනක් මහම්බෙන එකක් නෑ වගේ සරලකතාවක් තමයි කියඩි තියන්නේ. එතකොට යම් කෙනෙක් සෝවාන්වෙෙන්ඩ බලාපොරොත්තු වෙනවා නං සෝවාන් වහන්සේ නමක් වගේ හෙසිරෙන්ිපෙයි. කෙනෙක් රහත්වෙන්ට බලාපොරොත්වෙන වනං. රහතන් වහන්සේ නමක් වගේ ජීවත්තෙන්ට ඕනේ. එහෙම රහතන් වහන්සේ නමක් වගේ කටයුතු කරගෙන යනකොට තමයි රහත් බවහම්බෙන්. සෝවාන් වහන්සේ නමක් වගේ නෙවැරදිවම තෙරුවන් සරණගිහිෙල්ලා ජීවිතේ ගියත් පන්සිල් කඩන්නෙ නෑ කියෙන තැන පිහිටලා යම් කෙනෙක් උත්සාහ කරගින් ඉන්න අතරේ වා එහෙම රැතුව මං සෝවාන් වුුණට පස්සේ පන්සිල් රකිනෝගෙල එෙම ඉන්න පුළුවහන්ද සෝවාංවෙෙන්ඩ ඉස්සරලයි පන්සිල් රකින්න ඕනේ එතකොට තමයි සෝවාං වෙන්නේ අං ඒ කාරණාවෙන් විශේෂයෙන් මෙතන පැහැදිලි කරන්න හැදවේ සඳහන් කරනවා භාගිතුන් වහස්සේ දේශනා කරන ආකාරයෙන් මේ අනගාරික රතනේ ආර්ය සහ පෘතජ්්‍යන කියල කොටස් දෙහෙකට බෙදුන එකෙන් ආර්ය රථනේම ඉතා උසස් කියල පැහැදිලි කරන්ඩි එෙදනා. ඊලඟට නැවතවතාවක් භාගිතුන් වහසේ දේශනා කරනවා සකදාගාමි අනාගාමි වශයෙන්තන් සෝවාන් සකදාගාමි අනාගාමි වශයෙන් හික්මෙමින් ඉන්න පිරිස ආර්ය පිරිස කියල කියනවා. ඊලකට සඳහන් කරනවා ඒ හික්මුණු අය ඒම නැත්තන් රහතන් වහන්සේලා. සෝවාන් සකදාගාමි අනාගාමි මෙවන් මාර්ගඵලයන් ඔස්සේවෙල්ලා මනාවම හික්මුච්චායට කියනවා රහතන් වහන්සේර කියලා. නැවත අසේක රතනයත් දොකාරයි සේ අසේක කියල ආකාර දෙකක් සඳහන් කරනවා. මකක් දීනකට මේ අසේක කියල කියන්නේ රහතන් වහන්සේට එනිසා සේක කියල කියනවා සෝවාන් සකදාගාමි අනාගාමිමි කියන ආයන් වහන්සේලාට අසේක කියල කියනවා රහතන් වහන්සේලාට නැවත සඳහන් කරනවා අසේකරතනයක්ද්‍යකාරයි මොකක් ද සුක්ක විපස්සක හා සමතයානික සමතයානික විපස්සක වශයෙන් කියලා කරණා දෙකක් කියනවා. සුෂ්ක විදර්ශක කියල කියන්නේ කාට දෙතකොට. සුස්ක විදර්ශක කියල කියන්නේ මේ භාවනාවේ සමත පැත්ත ප්‍රගුණ කරන්නේ නැතුව. එලින්ම විදර්ශනාවෙන් අර්හත්තේ කරා ගීපුගෙන. සමත පැත්ත ප්‍රද දියුණු කරලා නෑ. ඒ රහතන් වහන්සේට කියන්නේ ශුෂ්ක විදර්ශක කියලා. ඇයි උන්වහන්සේට ශුෂ්ක විදර්ශක කියල කියන්නේ. උන්වහන්සේට කිසිම ඉරදියක් පාණ්ඩ බෑ. අඟලක්වත් උඩින් ගමන් කරන්න බෑ. බිත්තියක් හරහා යන්ඩ බෑ. මහපොලොව කිමි දිලා යන්න බෑ. කිසිම ආකාරී ඉරදයක් දැක්වන්ඩ දක්වඩ බෑ. එතකොට සමතයානික මහරහතන් වහන්සේ කෙලකයන්නේ සමතයත් ප්‍රගුණ කරලා. විදර්ශනත් පග සමතයෙන් රහත්වයන්න බෑනි සමතයෙන් කරන්නේ ධ්‍යානාභිග්ඥා දක්වා යන්ඩ පුළුවන්. එතකොට සමතයත් ප්‍රගුණ කරලා විදර්ශනාවත් ප්‍රගුණ කරලා අරහත්වය ලබල ඉන්නේ. එවන් වූ රහතන් වහන්සේට ඕනම ඉරුදයක් දක්වන්නඩ පුළුවන් ප්‍රාතිහාරය දක්වඩ පුළුවන් එහින්දර ප්‍රාතිහාරය දක්වන්ඩ බැරි රහතන් වහන්සේට වඩා ප්‍රාතිහාරය ද රහතන් වහන්සේ වටිනෝ අගේ කයි මේ අසේක රථනය කොටස් දෙකට බෙදී සුක්ක විපස්සක සමතයානික කියලා ඊලකට නැවත සඳහන් කරනවා මේ ධ්‍යානවලට සමවදින කෙනා සහ ධ්‍යානවලට සමවදින්නේ නැති කෙනා වශයනුයි මේ දෙදෙන අතරින් ධ්‍යානවලට සමවාදින කෙනා අගග්‍රයි කෙල සඳහන් කරනවා. එතකොට පින්නතුනේ මේ දෙන්නම රහතන් වහන්සේලනි සමතයානික වනත් සුෂක විදර්ශක වුනත් මේ දෙන්නම රහතන් වහන්සේලා එතකොට මේ රහතන් වහසෙල දෙදෙනම ගමන් කළේ එකම නිවනටයි. සුෂ්ක විදර්ශකයන් වහන්සේ සමතයානිකයන් වහන්සිත් විතරක් නෙවෙෙයි ලොවතුරා බුදුරජාණන් වහන්සත් ගමන් කළ මේ නිවන නිවන එකයි. නිවන එකෙක් කෙනට වෙනස් වෙලා නෑ කියන කාරණාව විශේෂයෙන් පැහැදිි කරනවා. ෙද මේ භාග්‍යතුන් වහන්සේ කොයි තරං උතුම් රතනයක් ද කියන කාරණාව සාකච්ඡා කරමින් යන තවත් මාර්ගයක්මේ තියෙන්නේ. තිැ අපි ක්‍රමාණුකූල මේ එකක රතනයන්ට වඩා උස සප්ත රතනේ දල විස්තර කරගෙන විස්තර කරගෙනාව. දැදුට ආර්යන් වහන්සේලා අතරට එනකොටත්. රහතන් වහන්සේ අතරට එනකොටත්. සේක අසේක කියල සඳහන් කලා දෙට ඒ රතනත් දෙයාකාරයි කියලා ආයයි සාකච්ඡා කලා මේ ඉදිරියට ඉදිරියට මේ කියාගෙන කියාගෙන යන්නේ මේ සියල්ලට වඩා භාගිතුන් වහන්ේ උතුම් කියෙන තැනටයි මේ යන්න ඒ විස්තර කරන්නට තවකරනුටිකත් තියෙනව උනත් ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමාවෙලා නිසා රතන සූත්‍ර දේශනාව ඇසරෙන් සිදුකරන උතුම්ූ විසි හත්වන්නේ ධර්ම දේශනාව අපි මේ විදිහයට නිමා කරමු මේක ඉතුරු කාරණට්ටික අපි විසි අට්ටවෙනි ධර්ම දේශනාවෙන් නැවත සාකච්ඡා කරන බලාපොරොත්තුව තියාගෙන එනතුනි මේ කාරණාව පැහැදිලි කිරීම තුළින් අපිට ලැබෙන මන්තන විශේෂමදේ බුද්ධ රතනය හඳුනගන බුද්ධ රතනය සරණ ඇන්ඩ අපේ හිතේ ශ්‍රද්ධාව උපදවගණ්ඩ මෙ රතන සූත්‍රෙන් ත්‍රවිධ රතනය ගැනම සාකච්ඡා කරනවා ඉති එනිසා මෙ මූලික ගාථාවල බුද්ධරතනය ගැනම සා කච්ා කරමින්යන්නවා භාගිතුන් හසි හඳන ගණඩ හරි පහසුයි. නමුත් මේවාගේ සූත්‍ර දේශනාමේ විදිහට අට්ටකතාවත් අරගෙන විස්තර කරනකොට අපිට භාගිතන් හසසි හඳුන ගඩ හරි පහසුයි ඒකකා අපිට ලැබෙන ලොකුම. ප්‍රයෝජනයේ බුද්ධානුස් සැති භවනාව වන්න කෙනෙකුට ඒක මහත් වූ ප්‍රයෝජනයක් සඳහාම හේතුවෙනවා.